ආයිබන් හැමෝටම ලව් පර්සන් සිංහල කුප්පි සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. පළවෙනි වීඩියෝ එකේ මතක ඇති අපි කතා කරේ විවාහයට අදාළ නෛතික කරුණු කාරණා සම්බන්ධව. අද වීඩියෝ එකේ අපේ මාතෘකාව බවටපත් වෙන්නේ විවාහයක් විසිරුවා වළංගු විවාහයක් විසිරුවා හැරීමට අදාළව පවතින වෛවාහික සහන මොනවාද එහෙම නැත්නම් dissolution of marriage කියන මාතෘකාව තමයි මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්න යන්නේ. කලින් වීඩියෝ එකේදීත් මම කිව්වා ඔයගොල්ලන්ට මතක ඇති ලංකාවේ පවතින්නේ මිශ්‍ර නීති පද්ධතියක්. එතකොට මිශ්‍ර නීති පද්ධතිය පවතින ලංකාව තුළ විවාහයක් ගොඩනැගෙන්න විවිධ නීතිවල බලපෑම තිබ්බ වගේම තමයි මේ වළංගු විවාහයක් විසිරුවා හරින්නත් විවිධ නීතිවල බලපෑම තියෙනවා. එතකොට රෝමලන්දේසි නීතිය ආභාෂයෙන් ගොඩනැගිච්ච අපේ සාමාන්‍ය නීතිය යටතේ විවාහ විසිරුවා හරින ක්‍රම කීපයක් තියෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි නීතිය ඇතැම් සංකල්ප යටතේ බිහි වෙච්ච ක්‍රම තියෙනවා විවාහය විසිරුවා හරින පාදක වෙලා තියෙන. අවසාන වශයෙන් අපිට දේශීය ව්‍යවස්ථාවල තියෙන ක්‍රමානුකූලවත් විවාහයක් විසිරුවා හැරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි අධ්‍යයනය කරන්නට යෙදෙන්නේ සාමාන්‍ය නීතිය යටතේ, කියන්නේ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ ලියාපදිංචි වෙච්ච විවාහයක් කොහොමද විසිරුවා හරින්නේ කියන කාරණාව. මේ 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ දක්වන්නට යෙදিলা තියෙනවා කොහොමද විවාහයක් විසිරුවා හරින ආකාර කියලා. ආකාර තුනක් දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි දික්කසාද, එහෙම නැත්නම් ඩිවෝස්. දෙවෙනි එක තමයි ඔයගොල්ලෝ අහලා ඇති ජුඩිෂියල් සෙපරේෂන්, එහෙම නැත්නම් අධිකරණමය වෙන්වීම. තුන්වෙනි කාරණාව තමයි විවාහය ශූන්‍ය හා බලරහිත බවට ප්‍රකාශ කරව ගන්නා අධිකරණ නියෝගයක් ලබා ගැනීම. එකින් එකට අපි සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි දික්කසාදය කියන කාරණාව. දික්කසාදයක් කියන්නේ මොකද්ද? දික්කසාදයක් කියලා කියන්නේ විවාහයක් මත ගොඩනැගිච්ච නීත්‍යානුකූල අඹුසැමි සම්බන්ධතා, අයිතුකම්, අයිතිවාසිකම් මේන මේ කියන කාරණා අධිකරණ නියෝගයක් මත යම් අවස්ථාවක සිට අහෝසි කිරීම, කියන්නේ විසිරුවා හැරීම තමයි දික්කසාදයක් කියලා කියන්නේ. මේකෙදි කනකරත්නම් මෙදිරුව කනකරත්නම් නඩුකරේ කියන්නට එනවා කියලා තියෙනවා. විවාහයක් කියලා කියන්නේ මේ විවාහක පාර්ශවයන්ට තියෙන වරප්‍රසාදයක් නෙමෙයි, හැබැයි මේක සහනයක් කියලා. එතකොට දික්කසාදයක් සිද්ධ වුණාට පස්සේ මේ අදාළ විවාහක පාර්ශවයන් අතර කිසිදු සම්බන්ධතාවයක්, කිසිදු අබ්බුසැමි සම්බන්ධතාවයක් හෝ අයිතිවාසිකමක් යුතුකමක් නැහැ. ඊට හැබැයි මේ විවාහය තුල බිහිවෙච්ච විවාහජ දරුවන් ඉන්නවනේ, මොවුන් හා මේ දෙමාපියන් අතර මේ පාර්ශවයන් අතර පවතින දූදරු සම්බන්ධතාවයට හයේ අයිතිවාසිකම් යුතුකම් වලට කිසිදු බලපෑමක් හෝ හානියක් මේ දික්කසාදය හරහා සිද්ධ වෙන්නේ නැහැ. දික්කසාදයක් වෙන්න බලපාන හේතු තුනක් තියෙනවා. මේ හේතු දක්වන්නට යෙදিলা තියෙන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 19 දෙක වගන්තියේ. හැබැයි දික්කසාද නඩු කටයුත්තක් නඩු කටයුත්තක් ගොනු කරන ආකාරයට අදාළ විධිවිධාන දක්වන්නට යෙදিলা තියෙන සිවිල් නඩු විධාන සංග්‍රහයේ 608 වන වගන්තිය යටතේ. දැන් ඊළඟට අපි අඳුරගමු මොනවාද මේ දික්කසාදයක් සිද්ධ වෙන්න හේතු සාධක වෙන කරුණු මොනවාද කියලා. මීට කලින් තව පොඩි දෙයක් අපිට අඳුරගන්න තියෙනවා. මම කියවනේ සාමාන්‍ය නීතිය ගොඩනැගිලා තියෙන්නේ රෝමලන්දේසි නීතියේ ආභාෂයෙන් කියලා. එතකොට රෝමලන්දේසි නීතිය අනුව දික්කසාදයක් ලබා දෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි මැට්‍රිමෝනියල් ෆෝල්ට්, ඒ කියන්නේ වෛවාහික වරද ඔප්පු කිරීම මත දික්කසාදය ලබා ගැනීම. අනිත් එක තමයි බ්‍රේක් ඩවුන් ඔෆ් මැරේජ්, එහෙම නැත්නම් විවාහයේ බිඳ වැටීම කියන කාරණා මත අන්‍යෝන්‍ය කැමැත්ත මගින් දික්කසාදයක් ලබා ගැනීම. ලංකාව තුල මේ විවාහයේ බිඳ වැටීම, එහෙම නැත්නම් මේ බ්‍රේක් ඩවුන් ඔෆ් මැරේජ් කියන පදනම මත දික්කසාද තිද්ද වෙන්නේ නැහැ. තාමත් එකම පදනම තමයි වෛවාහික වරද්ද අධිකරණයකදී ඔප්පු කිරීමෙන් පසුව දික්කසාදයක් ලබා ගැනීම. එතකොට මම හේතු තුනක් දක්වන්නට යෙදුනා මේ දික්කසාදයක. ග්‍රවුන්ඩ්ස් තුනක් තියෙනවා දික්කසාදයක් ලබා ගන්න. ඒ පළවෙනි කාරණාව තමයි විවාහයෙන් පසු අනාචාරයේ හැසිරීම. දෙවෙනි කාරණාව තමයි ද්වේෂ සහගත ලෙස අත්හැරයාම. මේකේ තව අනු කොටසක් තියෙනවා අනුමිත ද්වේෂ සහගත ලෙස හැරයාම කියලා. තුන්වෙනි හා අවසාන කාරණාව තමයි විවාහයෙන් සිට පැවතෙන, විවාහයට පෙර සිට පැවතෙන සුවපත් කළ නොහැකි ලිංගික බෙලහීනතාවය කියන කාරණාව. එකින් එක අපි අධ්‍යයනය කරමු. මේක අතිශය වැදගත් විෂය කොටසක්. මොකද ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් බලන්න 2019 අපි අවසාන වරට මුහුණ දීපු
ප්‍රශ්න පත්‍රය පළවෙනි කොටස අනිවාර්ය ප්‍රශ්න පත්‍රය අපිට ලකුණු 20ක් හම්බ වෙන ප්‍රශ්නේ තනිකරම අහලා තියෙන මේ දික්කසාදයට අදාළ විෂය කරුණු වලලා තමයි මේ ග්‍රවුන්ඩ්ස් තුන අල්ලලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නට එදිලා තියෙන්නේ මේ ප්‍රශ්නේදී අතිශය වැදගත් ප්‍රධාන ප්‍රශ්න වලට නිරන්තරයෙන් ප්‍රශ්න කරලා තියෙන විෂය කොටසක් ඒ වගේම තමයි කෙටි සටහන් වලට නිතර නිතර ප්‍රශ්න කරන්නට යෙදෙන විෂය කරුණු තියෙන පාඩමක් තමයි මේ ඩිසොලූෂන් ඔෆ් මැරේජ් කියලා කියන්නේ ඒක නිසා අවධානයෙන් සමන් දෙන්න අපි කතා කරමු මේ ග්‍රවුන්ඩ්ස් තුන වෙන වෙනම පළවෙනි ග්‍රවුන්ඩ් එක තමයි දික්කසාදයක් ලබා ගන්න අපි යොදා ගන්න අනාචාරය කියන කාරණාව අනාචාරය කියලා කියන්නේ මොකක්ද අනාචාරය කියලා කියන්නේ නීත්‍යානුකූල පිට නීත්‍යානුකූල විවාහයෙන් පිටත යම්කිසි වෙනත් පාර්ශවයක් සමග පවත්වන ලිංගික සම්බන්ධතාවයකට තමයි අනාචාරය කියලා කියන්නේ අනාචාරය වෙන්න ලිංගික සංසර්ගයේදීම අනිවාර්යයෙන්ම ඔප්පු කරන්න ඕන මේක හුදෙක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබිච්ච බවට සැක කිරීමක් හෝ ලියුම් හුවමාරු වීමක් එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලාවල පවතින ආකාරයට කතා බහ කිරීමක් පවතියා ඌ පමණින්ම අනාචාරයේ වරදයට චෝදනාකරුවෙකු කරලා දික්කසාදය ලබා ගන්න බෑ අර තුන්වෙනි පාර්ශවය හා ලිංගික සංසර්ගය පැවතියාය කියන කාරණාව දැඩි ලෙස ඔප්පු කිරීමෙන් තමයි මේකෙන් දික්කසාදය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ලංකාවේ හුඟක් දික්කසාද වලට හේතු වෙලා තියෙන්නේ මේ අනාචාරය කියන වර්ධ. නමුත් මේක ඔප්පු කර ගැනීමට ඇති නොහැකියාව නිසා විකල්පයක් වශයෙන් භාවිතා කරනවා දේශසහගත හැසිරීම කියන ග්‍රවුන්ඩ් එක. දැන් මං කියවනේ මේක උසස් සාධන භාරයකින් ඔප්පු කරන්න ඕනේ කියලා. එතකොට මේක ඔප්පු කරන්න ඕන මේ ආකාරය පිළිබඳ විවිධ මත පළ වෙලා තියෙනවා ලාංකීය අධිකරණය අධිකරණ පද්ධතිය තුළ. අපි දන්නවා දික්කසාදයක් කියලා කියන්නේ සිවිල් නඩු කටයුත්තක්. දිසා අධිකරණයේ පැවරෙන සිවිල් නඩු කටයුත්තක්. එතකොට සිවිල් නඩු කටයුත්තක ඔප්පු කිරීමේ භාරය තමයි වැඩිබර ශක්්‍යතා මත ඔප්පු කිරීම. බැලන්ස් ඔෆ් ප්‍රොබබිලිටි. එතකොට අපරාධ වරදක ඔප්පු කිරීමේ භාරය තමයි සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කිරීම. එතකොට මේ අනාචාරය කියලා කියන්නේ වරදක්. ඒක වෛවාහක වරදක්. හැබැයි ලංකාව ඇතුළේ මේක අපරාධ වරදක් නෙමෙයි. එතකොට ජයසිංහ ඉදිරිව ජයසිංහ නඩුකරයේදී ග්‍රේෂන් විනිසුරුතුමා විසින් කියනවා අනාචාරය ඉතා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕන. මොකද විවාහය කියලා කියන්නේ එහෙම ලෙහෙසියෙන් විසිරුවා හරින්න පුළුවන් බැඳීමක් නෙමෙයි. දැඩිව පරීක්ෂාවට ලක් කළා තමයි මේ පදනම මේ අනාචාරය කියන හේතුව යටතේ විවාහයක් විසිරුවන්න ඕනේ කියන කාරණාව. එතකොට මේ ඊළඟට අපිට දකින්න පුළුවන් ඊළඟ කේස් එක තමයි ආලමලම්මාර් එදිරිව නඩරාජා කියන කේස් එකේදී ආගන්තුක ප්‍රකාශයක් කරමින් TS ප්‍රනාන්දු විනිසුරුතුමා කියනවා මේ සිවිල් නඩු කටයුත්තක් වන දික්කසාදයේ මේ අනාචාරය ඔප්පු කිරීම මේ වැඩිබර සාක්ෂි මත පමණක් ඔප්පු කිරීම ප්‍රමාණවත් වෙනවා. මේකට සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න යන්න ඕනේ නැහැ කියන කාරණාව. හැබැයි ගුණසේකර නඩුකරෙදි පසුකාලීන වීර මන්ත්‍රී විනිසුරුතුමා විසින් ප්‍රකාශ කරනවා මේක සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු නොකළත් ඉතා ඉහළ ඉතා උසස් සාධන භාරයකින් යුක්තව ඔප්පු කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි අනාචාරය කියන හේතුව මත දික්කසාදයක් ලබා ගැනීමට නිර්දෝෂී පාර්ශවයට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව. එතකොට කාටද මේ ඔප්පු කිරීම සිද්ධ කරන්න වෙන්නේ? මේ වැරද්ද සිද්ධ කර පුද්ගලයාම නෙමෙයි මේක ඔප්පු කරන්නේ, අනිවාර්යයෙන්ම චෝදනාව කරනු ලබන පුද්ගලයාට තමයි මේ අනාචාරයේ හැසිරුණා කියලා අනිත් පාර්ශවයේ අනාචාරයේ හැසිරුණා කියලා දික්කසාදය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට අනාචාරය ලේසියෙන් ඔප්පු කරන්න පුළුවන් අවස්ථා කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි බිරිඳට ලැබුණු දරුවා තමාගේ නොවන බවට විවාහජත්වයේ පූර්ව නිගමනය බිඳහැලීමෙන් පස්සේ යම්කිසි පුද්ගලයෙක්ට පුළුවන් ස්වාමි පුරුෂයෙක්ට පුළුවන් බිරිඳට ලැබුණු දරුවා තමන්ගේ නෙමෙයි කියලා අනාචාරී වරදට ඇව වරදකාරියක් කරලා දික්කසාද වෙන්න. ඊළඟට යම්කිසි පුද්ගලයෙක් ස්ත්‍රී දූෂණ වරදට හෝ කන්‍යා දූෂණ වරදට වරදකරුවෙක් වුණාම ඔහු නිතින්ම අනාචාරයේ වරද කරා කියලා ඔප්පු වෙනවා. මීට අමතරව ද්වි විවාහයේ වරදට වරදකරුවෙකු පුද්ගලයෙක්ට යමෙක් යම් සමාජ රෝගියකින් පෙළෙනවා නම් සැමියා විසින් අවිවාහජ දරුවෙකු නඩත්තු කරනවා අන්න මේ වගේ අවස්ථාවන් වලදී ඔප්පු කරන්න පුළුවන් අපිට මේ මොහු අනාචාරයේ හැසිරෙන පුද්ගලයෙක් කියලා. එතකොට දික්කසාදය ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
ඊළඟට මේ සිවිල් නඩු සංවිධාන සංග්‍රහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 508 වෙනි හා 509 වෙනි වගන්තියට අනුව ස්වාමියා භාර්යාවගේ පරපුරුෂ සේවනයත් බිරිඳ ස්වාමියාගේ පරදාර සේවනයත් ඔප්පු කරලා දික්කසාදේ ලබා ගන්න දික්කසාද නඩු කටයුත්තක් දිසා අධිකරණයක ගුණ කරනවා නම් අනිවාර්යයෙන්ම සමවිත්තිකරුවකු ලෙස අර අනෙකුත් තුන්වන පාර්ශවයේ අනාචාරය හැස්තිරිච්ච තුන්වෙනි පාර්ශවය අධිකරණ ඉදිරියට ගෙනැල්ලා ඔහුගෙන් නඩු ගාස්තු මෙන්ම අලාභ වන්දි ලබා ගැනීම හැකියාවක් පවතිනවා. හැබැයි මෙලෙස සමවිත්තිකාරයෙකු බවට යම් පුද්ගලයෙකු එකේ තුන්වන පාර්ශවය පත් කිරීමට නොහැකි ලෙස පවතින ව්‍යතිරේක තුනකුත් තියෙනවා. ඒ ව්‍යතිරේක තමයි විත්තිකාරිය ගණිකාවක් නම් ඇව සමවිත්තිකාරියක් කරන්න බෑ. ඊළඟ එක තමයි අදාළ තුන්වන පාර්ශවය සොයා ගැනීමට මේ නිර්දෝෂී පාර්ශවය තැත් කරත් ඒ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක වුණා නම් අන්න එතනදිත් සමවිත්තිකාරියක් බවට හෝ සමවිත්තිකරුවෙකු බවට ගේන්න බෑ අදාළ තුන්වෙනි පාර්ශවය. ඊළඟට තමයි මේ අදාළ සමවිත්තිකරු හෝ සමවිත්තිකාරිය මිය ගිහිල්ලා තියෙනවා. එතකොටත් සමවිත්තිකාරියක් හෝ සමවිත්තිකරුවෙකු බවට අධිකරණ ඉදිරියට පමුණුවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඊළඟට අනාචාරය ඔප්පු වුණාම මේ අලාභ වලට අමතරව මම කිව්ව නඩු ගාස්තු සම්පූර්ණ නඩු ගාස්තු වලින් කොටසක් ලබා ගැනීමට නිර්දෝෂී පාර්ශවයට හැකි වෙනවා. මේ ලෙස ආඥා කිරීමට අධිකරණයට හැකියාව තියෙනවා. මේක අලස් ඉදිරිව අලස් නඩු කරේදී මේ පිළිබඳව මීට අදාළව ප්‍රකාශයක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ලෙස නඩු ගාස්තු හෝ අලාභ හෝ වන්දි ලබා ගැනීමට නොහැකි වෙන ලෙස බලපැවැත්වෙන ව්‍යතිරේක දෙකකුත් තියෙනවා. ඒකේ පළවෙනි ව්‍යතිරේකය තමයි අනාචාරයේ යෙදෙන විට මේ අදාළ මේ දික්කසාද වෙන්න යන පුද්ගලයන් දෙදෙනා මේ තුන්වෙනි පාර්ශවයේ ඒ අදාළ පුද්ගලයාක අනාචාරයේ යෙදෙනකොට මේ අනාචාරයේ යෙදෙනකොට ඔවුන් දෙදෙනා වෙන් වෙලා සිටිනවා. අන්න ඒ අවස්ථාවේදී මේ වන්දි ලබා ගන්න බෑ. ඒ වගේම අනිත් ව්‍යතිරේකය තමයි අදාළ පුද්ගලයා විවාහක පුද්ගලයෙකු බවට මේ සමවිත්තිකාරිය දන්නේ නැත්නම් අන්න ඒ අවස්ථාවේදීත් මේ අදාළ අලාභ හානි හෝ නඩු ගාස්තු ලබා ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. දික්කසාදයක් ලබා ගැනීම සඳහා පවතින දෙවෙනි හේතුව තමයි ද්වේෂසහගත ලෙස හැරෑම කියලා කියන්නේ. සිවිල් වර්සස් මිසිනෝනා කේස් එකේදී මේකට හොඳ නිර්වචනයක් සපයලා තියෙනවා. ඒ කියන්නේ ද්වේෂසහගත ලෙස හැරෑම කියලා කියන්නේ චේතනාන්විතව හා අවසානාත්මකව හැඟීමෙන් ස්ථීර හැඟීමෙන් යුක්ත වෛවාහක පාර්ශවයට ඉටුවෙන්නට තියෙන යුතුකමක් පැහැරහැරීම ද්වේෂසහගත ලෙස හැරෑම කියලා ඒකද නිර්වචනය කරලා තිනවා. ඊළඟට ඒ වගේම තමයි ජීවලම්ම අවසස් ආරුමුගන් කේස් එකේදී හුදෙක් නිවසින් පිටවීමක් නෙමේ කලත්‍රයා වෙත නැවත නොපැමිණ බවට ඇඟවෙන දීර්ඝ කාලයක් හා තත්ත්වයන් ඉස්මතු කරන ක්‍රියාවලිය දේශසහගත ලෙස හැරෑමක් විදිහට ගන්න පුළුවන් කියලා මේ කේස් එකේදී නිර්වචනය කරන්නට යෙදිලා තිනවා. එතකොට මේ ද්වේෂසහගත ලෙස හැරෑම දෙආකාරයයි. පළවෙනි එක තමයි චේතනාව ඇති පුද්ගලයා, කියන්නේ ද්වේෂසහගත ලෙස හැරෑමට උමනාව තියෙන පුද්ගලයා විසින් වෛවාහක නිවස හැරෑම. මේක ද්වේෂසහගත ලෙස හැරෑම කියලා අපි හඳුන්වනවා. ඊළඟ එක තමයි අනුමිත ද්වේෂසහගත ලෙස හැරෑම. මේකෙදි සිද්ධ වෙන්නේ නිර්දෝෂී පාර්ශවය වෙත අනෙක් පාර්ශවය විසින් වෛවාහක නිවස හැරෑමට සිදුවන ආකාරයේ ක්‍රියාකලාපයන් සිද්ධ කරලා ඒ පාර්ශවය නිවසෙන් පිටත් කිරීමට කටයුතු කරනවා. මේක අනුමිත ලෙස අනුමිත ද්වේෂ සහගත ලෙස හැරෑම. මේ කාරණා අධ්‍යයනය කරද්දී අපිට වටහා ගන්න පුළුවන් දෙයක් තමයි මේ ද්වේෂසහගත ලෙස හැරෑම කියන සංකල්පයේ අංග දෙකක් පවතිනවා. එකක් තමයි ද්වේෂසහගත බව කියන මානසික අංගය. අනිත් එක තමයි කායික අංගය හැරෑමේ ක්‍රියාවලිය. එතකොට මේ දෙක වඩාත් හොඳට අපිට අඳුර ගන්න පුළුවන් කේස් ලෝ එක ගියොත් එහෙම. රාජේස්වර නිවස සුන්දර රාජා කේස් එකේදී සිද්ධ වෙලා තියෙන දේ මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න සරලව. මේකෙදි අඹුසැමියන් දෙපළ විවාහ වුණායින් පස්සේ ජීවත් වෙන වෛවාහක නිවස පිළිබඳ එකඟතාවයකට එන්න බැරුව මොවුන් අතර ගැටුම් හටගෙන මොවුන් වෙන්වෙන්ව කාලයක් ජීවත් වෙලා තිනවා. ඒ උද්ගත වෙච්ච ප්‍රශ්න එක්ක දික්කසාද නඩු කටයුත්ත පවරලා මොවුන් දේශසහගත ලෙස හැරෑම පදනම යටදී දික්කසාදේ ඉල්ලනවා. නමුත් අධිකරණයෙන් දේශසහගත ලෙස හැරෑම පදනම යටදී දික්කසාදේ මොන්ට ලබා දෙන්නේ නැහැ. මොකද මෙතන මානසික අංගයේ සැපිරිලා නැහැ. දෙන්නගේ අතර ගැටලුව හටගෙනම තියෙන්නේ විවාහ වෙලා ජීවත් වෙන්න ඕන නිවස මොකක්ද කියන එක තීරණය කරගන්න බැරුව. එතකොට හොඳටම මේකේ පැහැදිලි වෙනවා මොන්ට මේ චේතනාවක් නැහැ හැර යන්න. විවාහයේ පවතින තමයි මොන්ට චේතනාව තියෙන්නේ කියලා. ඒ අනුව එතනදි දික්කසාදය ලැබෙන්නේ නැහැ. ඊළඟ තව
කේස් එකක් අපිට ගන්න පුළුවන් අත්නායක versus අත්නායක කියන කේස් එක. මේකදී සිද්ධ වෙලා තියෙන වග උත්තරකාර පාර්ශවය විසින් මේ පැමිණිකාර පාර්ශවයව ඇගේ නිවසට ඇරලවල ආපසු පැමිණලා පසුවදා ලිපියක් ලියලා තියෙනවා. මේ අදාළ පැමිණිලිකාරියගේ මවට ඔබගේ අනාචාරි දුව ඔබ ළඟම තබා ගන්න මට නැවත එපා කියලා. මේ අවස්ථාවේදී කායිකංගය මානසිකංගය කියන දෙකම සැපරලා තියෙන හන්ද දික්කසාදිය ලැබිලා තියෙනවා. තවත් ඉංග්‍රීසි නඩු තීන්දුව කිහිපයකුත් මම දක්වන්නම්. මේ අංග දෙක අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. පළවෙනි කේස් එක තමයි වෙදලි වර්සස් වෙදලි කේස් එක. මේ කේස් එකේදී මේ බිරිඳ විසින් සංවාසයේදීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. හැබැයි ඇගේ අතින් සැමියාට ිටුවේ යුතු සියලුම වෛවාහික යුතුකම් අනිකුත් යුතුකම් ිටු කරන්නට ඉදලා තියෙනවා. මේකෙදී මානසික අංගය සපිරලා නැහැ, දේශසහගත ලෙස හැරෑමක් සිද්ධ වෙලා නැහැ කියලා අධිකරණයේ තීරණ කරලා දික්කසාදය ලබා දීලා නැහැ මොවුන් දෙපළට. ඊළඟට මේ වැන්බන් වර්සස් වැන්බන් කේස් එක, හැටින් වර්සස් හැටින් කේස් එකේ කරුණු කාරණා සහ තීරණය දෙකම එකයි. ඒකෙදි සිද්ධ වෙලා තියෙන සංවාසයත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා, වෛවාහක යුතුයකමුත් ප්‍රතික්ෂේප කරන්නට ඉදලා තියෙනවා. එතකොට එකම නිවසේ හිටියත් දේශසහගත ලෙස හැරෑමක් සිද්ධ වෙලා තියෙනවා කියලා අධිකරණය විසින් තීරණය කරලා මොවුන්ට දික්කසාදය තීන්දුව කරලා තියෙනවා. මේ දේශසහගත ලෙස හැරෑම කියන කාරණාව සාකච්ඡා කිරීමේදී අපිට අධ්‍යයනය කරන්නට යෙදෙන තවත් කරුණක් තමයි මේ අධ්‍යාපන කටයුතු සඳහා සැමියන් වෙන්වීම දේශසහගත ලෙස හැරෑමකට පසුකාලීනව පෙරලෙන්න පුළුවන්ද කියන කාරණය. එතකොට ස්නෝක් වර්සස් ස්නෝක් නඩු තීන්දුවේදී කියලා තියෙන ඔව් මුලින්ම මේ පාර්ශවකරුවන් අධ්‍යාපන කටයුතු සඳහා වෙන්වුණත් පසුකාලීනව මේක දේශසහගත හැරෑමකට පදනමක් වෙන්න පුළුවන් කියන කාරණාව මත. කොහොම වුණත් මේ වෛවාහක නිවස හැර යන පුද්ගලයා ද්වේෂසහගත ලෙස හැර ගියා කියන పూర్ව නිගමනයක් පවතිනවා මේ අපේ නීති ක්‍රමය තුල. එතකොට මේ 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 పూర్ව නිගමනය බිඳහෙලන්න පුළුවන් විත්තිවාචක කීපයක් තියෙනවා. එකක් තමයි සිහිවිකලත්වය. සිහිවිකලත්වයේදී මේ මානසික අංගය සපිරෙන්නේ නැහැ නම් උමතුව සිටියාම මේ මානසික අංගය සපිරෙන්නේ නැති නිසා දේශසහගත ලෙස හැරෑමක් සිද්ධ වුණේ නැහැ කියලා ඔප්පු කළ දික්කසාදය නොගෙන ඉන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ ගුණවර්ධන වර්සස් වික්‍රමසිංහ කියන කේස් එක. ඒකෙදි බිරිඳ සිහිවිකලව ඉඳලා සැමියාව හැර ගිහිලා තියෙනවා. ඒකෙදි දික්කසාදය ලබා දුන්නේ නැහැ ගේ උන්මන්තකභාවය හන්ද. අනිත් කාරණාව තමයි කැමැත්ත මත වෙන් වෙලා සිටිනවා. එතකොට මේ අඹ සැමියොල කැමැත්තෙන්ම වෙන් වෙන් ඉන්නවා නම් ඒකදි තීරණය කරන්න බෑ මේ දේශසහගත ලෙස හැර ගියා කියලා. දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය කැමැත්තෙන් තමයි වෙන් වෙන්ව ඉඳලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි, අනිත් ඉතිවාචකේ තමයි ක්‍රූරත්වය කියන කාරණාව. ක්‍රූරත්වය මත අධිකරණයේ විසින්ම තීන්දුවක් දෙන්න පුළුවන් අදාළ අඹ සැමියොලට වෙන් වෙන්ව සිටින්න කියලා. අන්න ඒ හේතුවේදී මෙහෙම දේශසහගත ලෙස හැර ගියා කියලා මේ හේතුව යොදාගෙන දිකසාදයක් අයද සිටින්නත් බැහැ. ඒක පූර්ණ නිගමනයක් කරන්නත් බැහැ දේශසහගත ලෙස හැර ගියා කියලා. අනිත් කාරණාව තමයි පාර්ශවකරුවන්ගේ නොගැලපීම. මේ නොගැලපීම මත දෙපාර්ශවය වෙන් වෙලා ඉන්නවා නම් ඒ අවස්ථාවේදීත් මේ කියන්නේ මේ ක්‍රූර බව අනෙක් පාර්ශවයේ තියෙන මේ අකටයුතුකම් ලිංගික හිංසනයන් වගේ කාරණාවන් දරා ගන්න නොහැකිව වෙන් වෙන්ව සිටින ඒ කියන්නේ නොගැලපීම මත වෙන් වෙන්ව සිටිනවා නම් ඒකත් මේ పూర్ව නිගමනය බිඳහෙලන්න ගන්න පුළුවන් හොඳ විත්තිවාචකයක් කියලා ඔප්පු වෙලා තියෙනවා. දික්කසාදයක් ලබා ගන්න පුළුවන් අවසාන හේතුව තමයි විවාහ වන අවස්ථාවේ පටන් පැවති සුව කළ නොහැකි ලිංගික බලහීනතාවය කියන කාරණාව. එතකොට මේක තමයි අවසාන අංගය. විවාහය නැමැති සංස්ථාව සම්පූර්ණ වෙන්නට කායික සම්බන්ධතාවයේ මානසික සම්බන්ධතාවයේ කියන දෙකම අත්‍යවශ්‍ය අංග දෙකක් වෙනවා. එතකොට කායික සම්බන්ධතාවය නිරූපණය කරන්න කියන්නේ විවාහයක් සම්පූර්ණ වෙන මේ ලිංගික සම්බන්ධතාවයක් දෙපළක තියෙන්නම ඕන. එතකොට මේකෙදි ස්වාමි පුරුෂයාගේ ලිංගික බලහීනතාවය සහ බිරිඳට දරුවන් බිහි කිරීමට ඇති නොහැකියාවත් පසු ඊට ප්‍රතිකාර ගැනීමට ඇය අකමැති වෙනවා නම් මේ හේතු යටතේ ලිංගික බලහීනතාවය කියන පදනම අරගෙන දික්කසාදයක් ලබා ගැනීමට අනෙක් පාර්ශවයට හැකියාවක් තියෙනවා අපේ අධිකරණයේ ඉදිරියේ. එතකොට ෆුට් විනිසුරුතුමාට අනුව වෛද්‍ය සාක්ෂි මත මේ ලිංගික බලහීනතාවය ඔප්පු කරන්න බැරි නම් නිර්දෝෂී පාර්ශවයට වසර 3ක් තිස්සේ මේක පැවතියා කියන කාරණේ ඔප්පු කරලා දික්කසාදය ලබා ගන්න පුළුවන්. එතකොට මේ ඔප්පු කිරීමේ භාරය මොනතාක් මේ ඔප්පු කිරීමේ භාරය කොහොමද කියන කාරණාව ප්‍රනාන්දු වර්සස් පීරිස් කේස් එකේදී කියලා තියෙනවා. ශක්්‍යතා වැඩිබර කියන භාරය අනුව මේක ඔප්පු කරාම ප්‍රමාණවත් කියලා. එතකොට ගුණතිලක එදිරව මිසිනෝනා මිලිනෝනා ගුණතිලක එදිරව මිලිනෝනා කියන කේස් එකේදී
තීරණය වෙලා තියෙනවා මේ නඩුවේ විවාහක ස්ත්‍රී පාර්ශවයේ පුරුෂයා හා ලිංගික සංසර්ගයේ දෙන්නට අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන විවාහය සම්පූර්ණ වෙලා නැහැ කියන පදනම යටතේ මේ පැමිණිකාර පාර්ශවය විසින් මේ විවාහය සම්පූර්ණ විවාහයක් නෙමෙයි, ඒක හන්ද මේක මේ දික්කසාද නඩුවක් පවරන්නට ඉදිරියට තියෙනවා. ඒකෙදි දික්කසාදයට හේතුවක් වෙනවා වගේම මේ විවාහය මුලපටන්ම අසම්පූර්ණ නිසා විවාහය බලරහිත හා ශූන්‍ය කරවා ගැනීමේ නියෝගයක් ලබා ගන්නත් මේ හේතුව ප්‍රමාණවත් වෙනවා. අනේ එතකොට මම කිව්වා මුලින්ම අපිට ලබා ගන්න පුළුවන් ලංකා සාමාන්‍ය නීතිය යටතේ වෛවාහක සහන තුනක් තියෙනවා. එකක් තමයි දික්කසාදය. ඒක ගැන තමයි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ. ඔය පදනම් තුන යටතේ කියන්නේ අනාචාරය, ද්වේෂ සහගත ලෙස හැරයාම හා ලිංගික බෙලහීනතාවය කියන කාරණා තුන යටතේ. එතකොට ඊළඟ වෛවාහක සහනය තමයි විවාහයක් බලරහිත හා ශූන්‍ය බවට පත්වර කරගන්නා ලෙසට අධිකරණයකින් ලබා ගන්නා නියෝගයක්. එතකොට මෙන්න මේ ලිංගික බෙලහීනතාවය කියන හේතුව පදනම් කරගෙනම විවාහයක් බලරහිත කරගන්න හා ශුන්‍ය කරගන්න යම්කිසි පාර්ශවයකට හැකියාවක් තියෙනවා. මොකද මේ විවාහ ශුන්‍යතාවය කියන්නේ කියලා මම සරලව කියන්නම්. විවාහයේ ලඟුභාවය අහෝසි කරවා ගන්න අදාළ වෛවාහක පාර්ශවකරුවන් ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයේ දිසා අධිකරණයට ගිහිල්ලා නඩුවක් පවරන්න පුළුවන් සිවිල් නඩු විධාන සංග්‍රහය 607(1) හා 607(2) කියන වගන්ති ප්‍රකාරව මේ අවස්ථාවේදී මේ ලිංගික බෙලහීනතාවය වෙනත් පුරුෂයෙකුටින් කාන්තාව ගර්භණී වෙලා තියෙනවා නම් එහෙම විවාහ වන අවස්ථාවේ විවාහක පාර්ශවයන්ගේ කැමැත්තක් නොතිබුණා නම් විවාහ වෙන විට විවාහක වයස සම්පූර්ණ කරලා නොහිටියා නම් එතකොට මේ තහනම් ඥාති සම්බන්ධතාවයන් අතර විවාහයක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ සියලු කාරණා යටතේ විවාහයක් ශුන්‍ය බවට පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක වෛවාහක සහනයක්. මේක ගැන වැඩිපුර විස්තර මම මේ ලව් පර්සන්ස් කුප්පි සිංහල කුප්පි සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඔගලන්ට ඒක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ වීඩියෝ එකේ අදාළ කොටස නැරඹීමෙන්. ඊළඟට අපි කතා කරමු සාමාන්‍ය නීතිය යටතේ අපිට ලබා ගන්න තියෙන තුන්වෙනි වෛවාහක සහනය වන අධිකරණමය වෙන්වීම හෙවත් ජුඩිෂියල් සෙපරේෂන් ගැන. අධිකරණමය වෙන්වීමක් සඳහා තීන්දුව ප්‍රකාශයක් මගින් කලත්‍රයන්ට වෙන්ව ජීවත් වීමට අයිතිය සපේන නමුත් මේකෙන් විවාහය අහෝසි කිරීමක් කොයිම වෙලාවකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ 608(1) වගන්ති ප්‍රකාරව කලත්‍රයන්ට වාසයෙන් හා සංවාසයෙන් තොරව වෙන්ව ජීවත් වීමට නියෝගයක් ලබා ගැනීමට ඔවුන් පදිංචි වෙලා සිටින ප්‍රදේශයට අදාළ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් පැවැරීමෙන් මේ නියෝගය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මොකක්ද මේ අධිකරණමය වෙන්වීමක් ලබා ගන්න අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න ඕන කරුණු? මේකෙදි ඔප්පු කරන්න ඕන වග උත්තරකාර පාර්ශවය සමග ජීවත් වීම, එක්ව ජීවත් වීම තමගේ ජීවිතයට අනතුරුදායක බව. එතකොට ක්‍රූරතර භාවය, අකාරුණික භාවය, පහර දීම, ලිංගික අපරාධවල නිරත වීම, මේ පුද්ගලයා අනීත්‍යානුකූල නොවන කටයුතුවල යෙදෙනවා නම් එමගින් තමාගේ ජීවිතයට පවතින තර්ජනය, හානිය ගැන හිතලා ඒව ඔප්පු කරලා අධිකරණ ඉදිරියේ අධිකරණමය වෙන්වීමේ නියෝගයක් ලබා ගැනීමේ හැකියාව පැමිණිකාර පාර්ශවයට තියෙනවා. හැබැයි මේකේ තත්ත්වයන් තවදුරටත් අපිට විග්‍රහ කරගන්න පුළුවන් මේ තියෙන කේස් ලෝ අධ්‍යයනය කිරීමෙන්. මේකේ වැදගත් කේස් එකක් තමයි කනකරත්න ඉදිරිව කනකරත්න කියන නඩු තීන්දුව. මේකෙදි කියනවා අධිකරණමය වෙන්වීමක් සිද්ධ වෙච්ච පමණින් ඒක හේතු කරගෙන ද්වේෂ සහගත හැරයාමක් සිද්ධ වුණා කියලා දික්කසාදයක් ලබා ගන්න බෑ කියන කාරණාව. හැබැයි අධිකරණ වෙන්වීමට අදාළ නියෝගය කල්ලිකුත් වෙලා අනෙක් පාර්ශවය විසින් එක්ව ජීවත් වීමට දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒක හේතුවක් කරගෙන ද්වේෂ සහගත ලෙස හැරයාම කියන පදනම යටතේ දික්කසාද නඩුවක් ගොනු කරලා දික්කසාද වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් නඩු කටයුත්තක් නඩුවක් තමයි තෙන්නකෝන් ඉදිරිව තෙන්නකෝන් කියන නඩුව. මේ නඩුවේදී වසර ගණනක් වෙන්ව සිටීම දික්කසාදයක්, මේ අධිකරණමය වෙන්වීමේ තීන්දුවක් කරා වසර ගණනක් වෙන්ව සිටීම දික්කසාදයක් ලබා ගැනීමට හේතුවක් වෙනවාද කියලා අහලා තියෙනවා. අවුරුදු 7ක් මේ අධිකරණමය වෙන්වීමේ තීන්දුව අරහා මේ පාර්ශවයන් වෙන් වෙලා ඉඳලා අහනවා දික්කසාද වෙන්න මේක හේතුවක්ද කියලා. නමුත් අධිකරණය විසින් තීරණය කරන්නේ මේක මේ ආකාරයෙන් දික්කසාදය ලබා ගන්න බෑ, වෛවාහක වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා, අන්න ඒක ඔප්පු කිරීමෙන් දික්කසාදය ලබා ගැනීමේ හැකියාවක්
පවතිනවා කියලා. මේක තමයි අධිකරණමය වෙන්වීමට අදාළව සඳහන් කරන්න තියෙන වැදගත් කරුණු ටික. ඒ අනුව මේ වීඩියෝ එකේ අපි කතා කරපු දේවල් සාරාංශගත කරොත් එහෙම අපි කතා කරේ සාමාන්‍ය නීතිය යටතේ ලබා ගන්න පුළුවන් වෛවාහක සහන එහෙම නැත්නම් සාමාන්‍ය නීතිය යටතේ වළංගු විවාහයක් විසිරුවා හරින්න පුළුවන් ආකාර තුන ගැන. ඒ ආකාර තුන තමයි දික්කසාදේ. ඒකෙදි දික්කසාදයක් ලබා ගන්නකොට ඔප්පු කරන්න ඕන අධිකරණ ඉදිරියේ විවාහයෙන් පසු අනාචාරය, ද්වේෂ සහගත ලෙස හැර යාම සහ සුවකල හැකි ලිංගික බලහීනතාවය කියන හේතු තුන. අනිත් වෛවාහක සහනය තමයි විවාහයක් බලරහිත කරවා ගැනීම කියන කාරණය. ඊළඟ වෛවාහක සහනය තමයි අපි මේ දැන් කතා කරපු අධිකරණමය වෙන්වීම කියන කාරණාව. ඉතින් මේ කරුණු සේරම අධ්‍යයනය කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන වැඩි වාර ගණනක් අහලා තියෙන ප්‍රශ්න තෝරගෙන උත්තර කීපයක් තමන්ම ලියන්න මේ ලබා දෙන සටහන ආශ්‍රිත කරගෙන ඒක හොඳ සූදානමක් වේවි වැඩි ලකුණු ප්‍රමාණයක් අත් කරගන්න මුහුණ දෙන්නට තියෙන විභාගයේදී.